රාජ්‍ය මාධ්‍ය ප්‍රසන්න රණවීර පසුගියදා කරුණායක ගුවන්තොටුපලේ පෝටරවරයෙකුට පහරදුන් අයුරු අප ඊයේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඔස්සේ වාර්තා කළා. ඒ ප්‍රසන්න රණවීරගේ බිරිඳගේ ගුවන් ගමන්මලු රැගෙන යාම වෙනුවෙන් ලැබිය යුතු නියමිත මුදල ඉල්ලීම නිසයි. මෙලෙස රාජ්‍ය අමාත්‍යවරයා පුද්ගලයෙකුට පහර දීම කිසි විටකත් අනුමත කළ නොහැකි බවයි යුක්තිගරුක හා නීතිගරුක සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ පවසන්නේ. ඒ අනුව වහාම රාජ්‍ය අමාත්‍යවරයා අතරංකුට ගත යුතු බවයි එහි කැඳුම්කරු නීතිඥ විජිත කුමාර ප්‍රකාශ කළේ. අපි දන්නවා මෙරට නීතිය ක්‍රියාත්මක වෙනකොට රාජ්‍ය අමාත්‍යවරයෙකුට තියා සාමාන්‍ය පුරවැසියෙකුටවත් කිසිම පුද්ගලයෙකුට පහර දෙන්න කිසිම නීතියානුකූල අයිතියක් නැහැ. එතකොට මෙරට නීතිය ආධිපත්‍යයට මොකද වෙන්නේ? ඒ නිසා විශේෂයෙන්ම පොලිසිය මේ නීතිය ක්‍රියාත්මක කළ යුතු අවස්ථාවක් බවට අපි හඳුරගෙන තියෙනවා. මේ රාජ්‍ය අමාත්‍යවරයා මේ විදිහට නීතිය ක්‍රියාත්මක කරන්න ගියොත්, නීතිය අතර ගන්න ගියොත්, සාමාන්‍ය පුද්ගලයෙකුට පහර දෙන්න ගියොත් එහෙම මොකද්ද සාමාන්‍ය ජන සමාජයට දෙන පණිවිඩය? පොලිස් ප්‍රතිවරයා පුන පුනා කියනවා, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා පුන පුනා කියනවා, සර්ව සාධාරණව සියලු දෙනාටම නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. එහෙනම් අපි පොලිස්පතිතුමාට කියනවා, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට කියනවා, සර්ව සාධාරණව නීතිය ක්‍රියාත්මක කරනවා නම් මෙන්න සර්ව සාධාරණව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් හොඳම අවස්ථාවක්. මේ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රසිද්ධිය අත්අඩංගුවට අරගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.